දෙදාස් විසි දෙක ලෝක කුසලානය ආරම්භ වනවා නමුත් නිල වශයෙන් නෙවෙයි ඒත් පූුණු තරඟවලින් ඉතින් පූුණු තරඟ කියන්නේ ලෝක කුසලානයම කොටසක් ඉතින් ඒ අනුව නිල වශයෙන් නොවුනත් ලෝක කුසලාන තරඟාවලියේ කාර්යන් ආරම්භ වනවා ඔක්තෝබර් 10 වෙනිදා සිට ඉතින් ශ්‍රී ලංකාවේ තරඟයක් තිබුණා ඒ තුන්වන තරඟයේ විදිහට 10 වෙනිදා නමුත් එය 11 වෙනිදා දක්වා කල් දෙමුණු ලැබුවා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ උදෑසන 9ට තමයි 11 වෙනිදා පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමග කෙසේදත් කොදෙව් සහ එක්සත් අරාබි එමිරු රාජ්‍ය කණ්ඩායම අතර තමයි පළවෙනි තරඟය මෙවර ලෝක කුසලානය ආරම්භ කරමින් පුහුණු තරඟයේ විදිහට පැවැත්ුණේ එෙහිදී ලකුණු 17කින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා ලකුණු 152යි කඩුලු 9කට කොදෙව් කණ්ඩායම විශේෂම පැවසිය යුතුයි මෙම තරඟයේ එක්සත් අරාබි එමිරු රාජ්‍ය කණ්ඩායම හොඳ තරඟයක් ලබා දුන්නා පන්දු යැවීමනුත් එහෙමයි පිටිකරණයනුත් එහෙමයි ලකුණු 17ක් වැනි ප්‍රමාණකින් තමයි පරාජයට පත් වෙන්නේ නමුත් අපි දන්නවා මේ පුහුණු තරඟවලට විශාල කණ්ඩායම් නැත්තම් නමගිය කණ්ඩායම් ලොකු පරිශ්‍රමයක් දාන්නේ නැහැ මොකද වැදගත් වන්නේ මූලික තරඟාවලිය නිසා කොහොම වුණත් කොදෙව් කණ්ඩායමේ නමගිය ක්‍රීඩකයන් ක්‍රීඩා කළා එහිදී නායක පුරාන් ලකුණු 46ක් පන්දු 31කදී වැඩිම ලකුණු බ්‍රෙන්ඩන් කින් ලබා ගන්නේ ලකුණු 64ක් පන්දු 45කදී මේ දෙනා තමයි වැඩිම ලකුණු ලබා ගන්නේ අනෙක් ක්‍රීඩකයන් නම් එතරම් සාර්ථකවන්නේ නැහැ අල්සාර් ජෝසප් ලකුණු 15ක් ලබාගෙන තිබෙනවා අනෙක් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10ක්වත් ලබා ගැනීමට සමත් වෙන්නේ නැහැ. මේදි විශේෂයෙන්ම ආරම්භක පන්දු යවන්නා සිද්ධි කඩු 5ක් දවා ගැනීමට සමත් වෙනවා පන්දු අරහතරේදී ලකුණු 13කට. ඒ තමයි විශේෂම සිද්ධිය. ඔහු තමයි හොඳින් පන්දු යවනවා. නැවතර පිළිතුරු විනිම ක්‍රීඩා කිරීමේදී ඔහුගේ ආරම්භක පිටිකරුවා වසීම් ලකුණු 69ක් පන්දු 52කදී ලබා ගන්නවා. ඊට අමතරව සබාර නැමැති ක්‍රීඩකෙක් පන්දු 14කදී 29ක් ලබා ගන්නවා. කොහොම වුණත් අවසානයේදී තරඟයේ පරාජයට පත්වන්නේ ලකුණු 135 කඩුලු 6යි එක්සත් අරාබි එමිරු රාජ්‍ය කණ්ඩායම පන්දු යැමීමේදී ප්‍රේමන් පන්දු වර 4දී ලකුණු 14 කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඉතින් මේ තරඟේ ඒ තරම්ම වැදගත් තරඟ නොවුණත් ලෝක කුසලානයට පෙරපුහුණුවක් විදිහට ක්‍රීඩකයන් දිතම හොඳ අවස්ථාවක්. ඒ අනුව අපිට පවසන්නට තිබෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මුල් අදියර නැත්නම් පුහුණු තරඟවලින් දැන් ආරම්භ වී අවසන් 16 වෙනිදා පළවෙනි වටේ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා පුහුණු තරඟය 11 වෙනිදා සිම්බාබ්වේ සමග ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 9ට ආරම්භ වීමට නියමිතයි. බොහෝ දෙනෙක් විමසන කාරණේ තමයි මේ නරඹන්නට පුළුවන් කියලා මේ තරඟය ශ්‍රී ලංකාවේ නරඹන්නට ක්‍රමයක් නැහැ. ඉතින් අප බලාපොරොත්තු වෙනවා සජීවී ලකුණු පුවරුවක් ගෙන ඒමට රූප රාමුණක් අපට ගෙන ඒමට හැකියාවක් නැහැ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.